වස්සාන ධර්ම දේශනා සමහරු ඔය පේන පින්කම් කරනවා. සමහරුව අපි දැකල තියෙන පින් ගනි ආදායම් බද්ධෙන් නිදහස්සෙන් සමහරුවය උපේන බද්දෙන් නිදහස්සෙන් ඒ කිසිට් ඉදිරිපත් කරලා පිකරපු පිංකම්වල එක රිසිප් පත්්‍ර ඉදිරිපත් කරලා ඒවගේ නිදහස්සෙන් බරනවා මේ ධනමත් මිනිස් සු පිංගන්නේ. අපි නං රුපයාල් දාහද පනස්දහද ලක්ෂේද නෑ අනේ ඒක අත්තෑරල දාම කියලා අතෑරල දානවාන ඒමිනිස් සහෙමනෑ. රුපියල ඉඳං ගාන බලනවා සතට සතේට ගාන හදනෝපින් වටන්නේ. ඉතින් හිතල බලන්න එහෙමනං ඇත්තටම ඒවගේ මනුස්සලෝක ඉපදිල්ලා ඒවගේ පෞුකරගෙන තේරුමක්නෑ පින්වත්න. සුගතියක උත්පත්තිය ලබලඉන්න සම්මාධිට්ටික දෙවිකෙනෙක්නං. එයා මනුස්සලෝකෙට එ එෙම සහර වෙලාවට පින්වන්නේ දුගී දුප්පත් අසරන පවුලක ඉපදෙනවා. දැන් මේ ධර්මදේශනා වහන. කෙනෙක් න්නවා එ එඒ අයිතා මාසරනයි දුප්පත් දුගේී මනුස්සේ. නමුත් ඔබ වටාගන්න ඔබ කල්පනා කරගන්න සමාහරවිට මම සුගතියෙන් මනුස්සලෝකට චුතවෙලා ආපු කෙනෙක් මම ඇවිත්තයෙන්නේ පින්දහම් කරගෙන අන්නට ඔබ කොච්චර දුක්වින්දත් කමන්නේෑ ඔබේ පින්දහම්තිෙක ඔබ සිද්ධ කරගන්න. ඔබ මියගයාට පස්සේ පරණැල් පතක ඔතල විසිකරත්කමක් නෑ. ඔබ පින්දහම්නි අප්‍රමාදීවනියලෙන්න්න. සහර පිටි පින්වනී. ඔබේ කුණවෙච්ච කය කවරුත් වලධානිඉදිරිපත්ව නෙත්න. නමුත් පින් අන්නේ අපට එක තේරෙන් නෑන. මැරුණට පස්සේ මම මගේ කයිෙන් ඉවත්වෙලා යනවා. මේ අය මට අයිතිය එකක් නෙවෙයි. සංසාරගමන මට පින්කම් කරගන ලැබිච්ච කය. එනිසා මේක කෝටියක වටන පෙට්ටියදද ඇ මිනිස්ුවාවද යාළු මිත්‍රයෝ ආවද සල්ලි කාරයෝආවද පරටේ ජනාධිපතිවරු ආවදමාව බලන්න. මගේ චිත්තකය ගහන්නේ මොකෙන්න්ද රත්තරන්න රිදිෙන්ද. මගේ පෙට්ටිය කෝටිගානක් වටිනවද. පින්වත්න්නේ මේම වැඩ ඇත්නෑ. මේම නිකම් මිනිස්සුන්ගේ තියෙන අර. ප්‍රතජ්ජන ලෝකයේ තියන පුහු මත විතරයි. දිනපතා නවත්තමු දර්ම දිශණනා ශ්‍රමණය කිරීමට වස්නු තර්ම දිශ්ණ අපගේ YouTubeබ නෑලිකා වූ දැන්මත් සබස්යි් කරන්න බෙලයිකරනය ලික් කරන්න. විස්ක් පුර පසුළොස්සක පොහෝ දිනේ නිවිත්තෙන් ප්‍රචාය වන මෙම සමුදුර ධර්මානු ශාසනාව වෙනුවෙන් පින්බර දායිකත්්‍යය ගෙන කටයතු කළේ අංකක සේවිසියක ෆ කොටස රාජමලයේ ගම්පුල ලිපිනේ පදිංචි. දැනටක්ේට්හිේසේවේ නියුතු T අන්ජුලා නදාර්ශා කුමාරී මහත්මයයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ මීට වසර තිස් දෙකට පෙර පරලූ සැපත් Tී, ්‍රේම චන්ද්‍ර ආදරනීය පියානන්ටාත් වසර පහලෝකට පෙර අකල් මරණයකට ගොදුරුවෝ. DීD රුවන් වජර ආදරණීය එකම සෝයිරාටාත් අන්ජුලා නතාශා කුමාරේ මහත්මිය කුඩා කාලේ දී මවක්මෙන්න් දරෙන් රැකබලාගෙන සලකෝ ஐරගනීම පමියයටත් පරලොස්තුගතිය පිණිස පின் அனுமோதன் කරමින් ධර්මදානමයපின் කමක්සිது කිරීමයි. අ දේශකෑණන් වහන්සේ බොරல்ல ශ්‍රීලංකාராමவாසි පූජ්‍යපාද உනුවතුරபுබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ. අවසරයි අප හාමුදුරුවනේ. සමන්තාචක්කවාලේ සූහහ. අත්න්ත්‍රාගත්්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සංගමොක්කදං ධම්මස් සවන කාලෝ අයම් බදන්තා දම්මස් සවනකාලෝ අයම්බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝ, සම්මා සම්බුද්දස් ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධූ 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 සද්ධර්ම ශ්‍රභනා බිහිලාසේ පස්සාන ධර්මදේශනා යටුබ නාලි කාශ්රාවක ශ්‍රද්ධහකාමී වාාසනාවන්ත කාරුුණික පිින්වත්නී අද දෙදහස් විසිතුන වර්ෂයේ පුතුම් වූ වෙසක් මස පුරපසලොස්වක පොහෝදිනහ මෙලෝක ධාතුුවට අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදුපාණන් වහන්සේ නමකගේ පහලවීම එ වගේම උණහන්සේ විසින් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කර ගැනීම උණහන්සේගේ මහා පනිර්වාණය සිදුවීම කියන මෙන සම්බුදු තෙමගුල සිද්ධවෙච්ච මෙඋතුම් වූ වෙසක්පුර පසලොස්සක පෝය දවස අද දවසයි. එවුතුූ වෙසක් පුර පසලොස්සක පෝය දවසපි හඳුන්වන්නේ. දෙදස් පංසිය හැටහත්වන වයිශාක්‍ය තෙමගුල යන නමින්. එවතුමූ වයිශාක්‍ය තෙමගුල අද සමරණ මේ මුොහොත්තේ වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාව තුළින් ධර්මානු ශාසනාවක් පවත්වන්නට ලැබීම අපලද මහත් භාග්‍යයක් වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාවේ ධර්මානු ශාසනාවන් පවත්වන ස්වාමීන් වහන්සේෙනමක් හැටියට අපි බොහෝ ධර්මදේශනාවන් වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාව තුලින් පවත්වල තිබෙනවා. සිංහද දදස් විහිස්තන වරුෂයේ වෙසක්පුර පසොලොස්වක් පෝදා මේ වෙලාවේ විකාශය කරවනු ලබන සද්ධර්මාණු ශාසනාව වෙනුවෙන් පින්බර වූ දායකත්ව එගෙන කටයුතු කරනු ලබන්නේ ංක විසියක කොටස රාජමාලේගම්පොල ලිපිනේ පදිංචි දැනට කුවට් හි සේවේ නියුතු, Tඩ අන්ජුලා නතාශා කුමාරි පංවත් මහත්මිය අන්ජුලා මහත්මියගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුූ බවට පත්වෙනවා මෙට වසරති දෙකකට පෙර පරලෝසපත් 3ඩ ප්‍රේමචන්ද්‍ර ආදරණය පියාණන්ටත් වසර පහළවකට පෙර අකල් මරණයකටගොදුරු වූ ටේඩියරුවන් වජ්්‍යර ආදරණය එකම සහෝදරයාටත් අංජුලා නතාශා කුමාරි මහත්මියව කුඩාකාලයේදී මවක්මෙන් ආදරයෙන් රැකබලාගෙන කටයුතු කරන්නටයේ දුණු අයිරාංගනී මහත්මියටත් පරලෝ සුගතිය පිණිස පිංනුමෝදංකරමින් දානයන් අතර උතුම්මදානය වන ධර්මදානමය පින්කමක් පවත්වමින් මේ ධර්මදානමය කුසලානුභාව බලයෙන් එතුමිය බලාපොරොත්තු වෙනවා අද මේ උතුම්වෙසක්පුර පසලොස්සක් පෝදා තමන්ටත් තමන්නමින් මිය පරලෝගිය ඥාතීන්ටත් ශාල පුුණ්‍යස්කන්ධයක් ඒකරාශි කරමින් අනුමෝදං කරගන්නටමිය පරලෝගිය සියලූම දෙනා යම් දුගතිය කැත්නම් ඒ දුගතියෙන් අතමිදී සුගතියක උත්පත්තිය ලබත්වා මාර්ගඵල චතුරාර්ය සත්‍ය ධර්මාව බෝධයෙන් සැනසෙත්වා කියන උදාර ප්‍රාර්ථනාවෙන් තමයි අංජුලා නතාශා මහත්මිය මෙ උතුම් වූ ධර්මානු ශාසනාව වෙනුවෙන් මෙ වෙසක් පුර පසලොස්සක් පෝදා පින්බර්දායකත්වේ ගෙන කටයුතු කරනු ලබඩ. අපි ද ප්‍රාර්ථනා කරමු මෙ ධර්මාණු ශාසනාවෙන් ඇගේ ප්‍රධාන අරමුණු බලාපොරොත්තු සමුදායන් ඉටුවේවා, එවගේම ඇයිගේ සෙසු අරමුණු කාරුණු කාරණා දේශනාව අවසානයට දක්වන්නට කාලවේලාව තබාගෙන. මෙ වෙසක් පුර පසලොස්සක පෝය දවසේ ගෙවෙන ෂණයකුදු කාලය. තප්පරයකුදු විනාඩියකුදු කාලය, අපි ධර්මශ්‍රවනය කිරීම වෙනුවෙන් බැයකරමු. සධර්ම දේශනාව අතර තුරදීම ඔබටත් දේශනාව සිදුකරන මටත් අප සෑන සියලු දෙනාටමත් මගපල පිළිවෙලින් සුකපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්මු චතුරාර්ය සත්‍ය ධර්මාව බෝධයම සාක්ෂාත්වේවා කියනු ප්‍රාර්ථනාවෙන් යුක්තව අද මේ උතුම් වෙසක් පුර පසළොස්සක් පෝදා. ධර්මස්ශ්‍රවනය කරන්නට සූදානම්වෙම. පිංවත්නී ධර්මදානය යනු මේලෝකේ තියන වටිනාම මේලෝකේ තියන දානයන් අතර උතුම්මදානය බවට පත්වෙනවා. ඉතින් අද වෙසක්පුූර පසලොස්සක පෝය දවස. අමාමෑනී ලොතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ අපගේ ගෞතමයන් වහන්සේගේ උත්පත්ය සිදුවනේ අද මේ උතුම් වෙසක්පුර පසොලොස්වක් පොේදල්සි. අපගේ බුදුපියාණන් වහන්සේ මේ ලෝකයට එදා ලුම්බිණිනම් සලවනෝද්‍යානයේදී සංජාත වෙලා උනහන්සේ වුණු ලෝකයාටම ආලෝකය පතුරවල බුද්ධත්තය ලබලා පංසාාලිස් වසක් මුළුල්ලේ සතාගත ශ්‍රී සද්ධර්මය දේශනා කොට මල්ල රජදරුවන්ගේ උපවත්වන සාලවනෝද්‍යානයේදී උතුමූ පරනිර්වාණයට පත් වනා. පිහත්නී අපට තිබෙන ආස්්චර්යමත් දය තමයි භාග්‍යතු වන්සේගේ ජීවන කතාවේ මෙ උත්පත්තිය බුද්ධත්වය පරිනිර්මාණය කියන මෙත් තෙම ගුල මොකදද මෙ තෙම ගුල කියල කියන්නේ ත් බුදු කෙනෙක් මේ ලෝකයට උත්පත්තිය ලැබුවත් බුදු කෙනෙක් මේ ලෝකේ බුද්ධත්වය ලැබුවත් බුදු කෙනෙක් මේලෝකෙන් සඳහටම පරිනිර්වාණයට පත්වනත් එක මංගල්ලයක්. අපි සාමාන්‍ය උත්පත්වය සහ බුද්ධත්වය මයි මංගල්ලිය කියල හඳුන්වන්නේ නමුත් පරිනිර්වාණය මංගල්ලි කියලා හඳුන්වන සිරි තක් නෑ. නමුත් පංවත්නී පර්නිර්වාණයක් අපට මහත් වූ මංගල්යක්. ඒ මහත් වූ මංගල්ලය යනුවෙන් අපි හඳුන්වන්නේ බුදුකෙනෙකුන්ගේ පරිනිර්වාණය මේ ලෝක සත්‍යයාට දරාගත නොහැකි සංවේගයක් වනත් සංසාරය දුක්කිඳන සත්්‍යයාට මිදීමට නොහැකිතාවයක් එ අවස්ථාව ඇති වුනත් පිංවට්නී බුදුරජාණන් වහන්සේ නමකගේ පරිනිර්වාණෙන් පසුව වනන්සේගේ සම්මා සම්බුදධ ශාසනය තියෙන ධර්මය භාග්‍යවතුන් වහන්සේ අනුවෙන් සිතාගෙන කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වආධාරනවා නිසා ධර්මය ගුරු තැනති කියලා අපේ ධර්මය තම අප ගුරුවරයා එතකොට සද්ධර්මය ගුරුවරයා කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ යාගාවිිහින්නවා යො දම්මං පස්සති සෝම පස්සති සෝම පස්සති ය දම්මං පසති හයට ගහකට ඇලිච්ච පොත්තක් වගේ පොත්ත නැත්තන් ගහ මැරෙනවා ගහනැත්ම් පත් ගහක් ගහේ කඳ ැරුණුත් පොත්ත පැවැත්තන්නේ නැ හො. එනිසා සධර්මය කියල කියන්න පංවාත්නි හරියට ගහකට ඇලිච්ච පොත්තක් වගේ එක්්චරට සද්ධර්මය අපේ ජීවිතයට සමීප කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේව යමෙකුට දකින්න ඕන නම් යායට තියෙන්නේ ධර්මය දකින එකයි. ධර්මය දකින්න ඕන. පින්වත්නි මේ සංසාර ගමනය සැරිසරණ අනන්ත දුක්විඳන සත්වයාවන අපි යම් දවසක මිලෝකයෙන් චුතවෙලායන්න ඕන. මෙලෝකෙන් මිය යන්න ඕන. එදාට අපට ඕන කරනවා, ගසා මනුස්යකු ටඕන කරන පිංකම් මොනවද කියලා ඔබට අමුත්තුවෙන් අපි කියන්න වවශ්‍යනය මේ වෙසක් පොය දවස්ස. තැන්ටමත් ඔබ දානශීල භාවනාදී ත්‍රීවිධ පුුණ්‍යක්‍රියාවන් සිදුකරගෙන හමා රයින්නේ්‍ය වෙසක් පොය වෙනකුට. ජීවිතයේ පින් අත් අපි නොකරපු පින්කම් ලස්සන පින්කම් විචිත්‍ර පින්කම් සිද්ධ කරගන්න ටෝට. ඒ වෙනුවෙන් පරිවාර සම්පත්තිය හදාගෙන පරිවාර සම්පත්තිය නැහැදුනත් පරිවාර සම්පත්තිය හැදුන් නැති වුුණත්. අපිම හෝවේවා තනියෙන් පින්කම්වලට යන්න ඕන. උධාරණයක් වශයෙන් කියනවා නම් අපි කට්ටියක් එක්ක පුරුවන්ගල මහාසයට යන්න කතා කරගෙන ඉන්නවා. අලුරාධපුර. හැබැයි ඒගොලට එක එක වැඩ අනේ අද මට පොඩ්ඩක්. මිසී කාය බහුලයි ඉත පස්සේ අේ අද ම පොඩි ගමනක් යනවා මටෝකට එන්න වෙන්න අනේ අද මම මේ වගේ දෙයක් අර වගේ දෙයක් ඔහ හොම කියලා දැයි යන්න ඔක්කොම පලෑන්ඩ් ගහලා යන දවසේ යන්න ඉන්න තවන් විතරයි. එහෙමනි පින්වන මිනිස්සෝය වන්දනා ගමන් එක එක විනෝධචාරිකා දාගත්තට පස්සේ කට්ටිය කතාවෙන්න ඉන්නවා. සී අත්ද සීයක් එවුනාට ප්ලෑන් ගහල ඉවරවෙලා යන දවසටඉන්නේ හතර පස් දෙෙනයි නැත්තං පලෑන්් එක ගහන කෙනහ විතරයි. එනිසා පින්වන්නේ තමන් තනියෙන් යන්න. ආයි මහා පිරිසක් ෝන නෑ. සෑමලුවක් ළඟ වන්දනාමාන කරන්න මහා පිරිසක් ඕෝන නෑ පිින්වත්න්නේ. මමඔ පහුගිය දවසක අනුරාධ පුරේ රුවන්ගලි මහා සෑගාවට වැඩව කලා ිය තනි මාතක වඩින්න ගොඩත් දෙනෙක් බලාග හිටිය හැබැයි පින්වටන ඒ අයට කිව්වට පස්සේ එකේකාර්ම මුලින්ම කිව් එක එක විකාර වැඩ ද මේක අපි උදාහරණයක් වශයෙන් කියනවනම් මහා සෑය වන්දනා කරන්න සුගති භූමිවලින් කොච්චර දෙවිවරු වෙනවාද. බ්‍රහ්ම ලෝකවලින් කොච්චර බ්‍රහ්මයෝ වෙනවද නාග ලෝකවල නාගයන්ට එන්න වෙනම බටහිර දොරටුවක් තිය නරුවන්ගලි මහසයි. ඒ කවදාකවත් විවෘත කරන්න නෑ. එතකොට එෙ එහෙම දුර්ලබත්තයක් තියෙද්දි. එච්චර ආශ්චර්රයක් තියෙද්ද. ආශ්චාරය මොන තරම්ද කියල කියනව නම් තිංවත්න්නේ මම මහාසෑයේ මහසයට ගිය හවස්වරුවක සාමානෙන් තුනට හතරට විදර. ඒලා ගල් රත්වෙලා පිච්චෙනවකකුල්. ඉතිං අඩිය තියන්න බෑ එදා ඒ ගරුවන්ගලි මහාසෑයේ හුණුපිරියම් කරලා ඒ ඉනිමං ගැලෙව්වා විත්තරයි පින්වත්නී ධරානි පාත වර්ුෂාවක් වැහලා මුළු මහසෑ මළුවම හේදිලා ගියා. ඒනර තැන තැන තිබි්ච හුණු කෑලි ඒවගේම තමයි නොයෙකුත් විවිධාකාර මේ අප ද්‍රව්ය වගේ දේවල් සම්පූර්ණම හෝදල දැම්මා මේ පැයක් විතර වහිනකොට මහසෑ මළුවේ මේ විළුඹගාවට බතුර පිරිලා. එතකොට ඒ සියල්ලම පවිතර කලා. රෙච්චර ආස්්චර්වයක් රුවන්ගලි මහසෑ කියල කියන්න පින්වත්නී. ඉතින් එතන වන්දනාමාන කරගන්න යන්න කෙනෙකුට කතා කරාම එන්න බෑ කියලා කියනවන්න තන තනියම යන්න එක තමයි වටන්නේ මොකද නියම පින් කරගන්න පුළුවන් කෙනෙක්ට මහා පිරිසක් ඕන නෑ අපි කියනවා දැන්මය මිනිස්සුන්ට එන්න අපේ පින්කමක් තියෙනවා අපි මේ වගේ කුසලයක් කරනො මේ වගේ දානයක් දෙනවා අපිත් එක් එකතු වෙන්න පුළුවන්න්නන් දායක වෙන්න කියලා කියනවා.ඒ කියන අප යුතුකමක් පිංවත්න දායකවන එකවේවා නොවනඒකවේ වා මොකක් හරි එකක් ඒ එයා ගිහිතේ තියෙන විදදිට යා කරත්. පිගත්න කියන එක යුතුකමක්. අපි පින්කමක් කරනකට හැමෝටම කියනවා, කොැරි වඩිනොකොට මනං ඇත්තරම මහ සෑගාවට යනකොට හැමෝටම දැනුවත් කරනවා. කෙනෙකුගේ මොනවහරි තාාර්ථනාවක් තියෙනවානම්. කෙනෙකුට ආශුරවාදයක් කරන්න තියෙනවාන. ඒක මම කරනවා. හොකද මේ ජීවිතේ පින්වන්න මිනිස්සුන්ට ලෙඩදූ කරදර බාධක ඕනෑ තරම් තියෙනවා. ඒවට හොඳම, අऔෂධයක් තමයි පින්වත්න පින්දහම් කර ගැනීම. අපිට පුළුවන් ශ්‍රමයෙන් පින්කම් කරන්න ධනයෙන් පින්කම් කරන්න පුළුවන්. අද මේ වෙසක් පුර පසලොස්සක පොවය දවසේ මං ඔබට කියල දෙන්න ශ්‍රමයෙන් පින්කම් කරන හැටි. ඒවගේ මොබසන්තකේ තියෙන ධනයෙන් පින්කම් කරන හැකි. මේ දෙකෙන්ම පින්කම් කරන්නේ කෝමද කියන කාරණාව මං ඔබට කියල දෙන්න. පින්වත්නි දැන්. අපි දන්නව ධනේ තිබුණොත් ඕනම තිංකමකට අපට පුළුවන් වියදංකරන්න. සල්ලි තියෙනවා නම් ඕනෑම පින්කමකට හිල්ලා වියදංකලා ඒ පිංකම සම්පූර්ණ කරගන්නට පුළුවන්. හැබැයි පින්වත්න්නේ ශ්‍රමය එහෙම නෑ. අපි සමහර තැන්වල දෙ මම වසරකට වතාවක් මහසෑ වන්දනාවක් කරනවා. පින්වත්නී ඒ මහසෑ වන්දනාවේ ශ්‍රමයෙන් කැපවෙන්න එන පිරිස ගොඩාක් අඩුයි. ධනයෙන් හැමෝමදායක වෙනවා. හැබැයි ශ්‍රමයට එන පිරිස ගොඩාක් අඩුයි ොකද සමහරු ඉන්නව පිින්වත්න කුසීතයි. හීන වීර්ියයි. එකයන්නේ එයාගේ ජීවිතය මාරයා විසින් ග්‍රහණය කරගිනීවරයි. තංවේ පසහති මාරු මාරයා විසින් ග්‍රහණය කරගනීවරයි. කෝමද ග්‍රහණය කරගන්නේ. වාතෝ රුක්කංව දුබ්බලා. දුරුවලවෙච්ච ගහක් හුළඟක් ආපුගමං පෙරලෙනවා. අපි දන්න දැම කෙසෙල් ගස්සේම හුළඟක් ආපුගමක් පෙරලෙනවා. ඒවගේ තිංවත්න මේ අනුවනයක් ඒමන් නැතම් සමහර කුසේත මිනිස් ස වීර්ය හීනවිච්ච මිනිස්සු. එමිනිස්සුන්ට කොච්චර කිව්වත් ඇවිල්ල පො ඩක් ශ්‍රමයෙන් උදව්වක් කරන්න. පින්කමට පොඩ්ඩක් විහෙස වෙලා මහන්සිේ වෙලා අපට වැඩක් පොලක් කරලා දෙන්න කියල කිව්වට එහෙම කැපවෙන මිනිස්සු පින්වත්න්නේ ගොඩාක් අඩුයි. එනිසා දැන් අද ඔබට පුළුවන් මොනවමහරි පින්කමක් සිදුවෙනවනම් ශ්‍රමයින්ගහි මුදව් කරන්න පුළුවන්. මට පුළුවන් මගේ අතපය හතර තියෙනවා අම්මතාත්තා අතපය නොකඩමවා වැහැදවා ඒ අතපය හතරින් පුළුවන් මහසෑයක් හදනකොට ගඩොලයක් අදින්න පුළුවන්. ඉළඟට මහා බෝධීයක් හදනකොට මොනොවමහරි දේකින් මට එකතු වෙන්න පුළුවන් දායක වෙන්න පුළුවන් අඩුමගානේ සිමෙන්තිටිකක් අනලදෙන් ඊළඟට ගඩුළු කැටයක් උත්සල දෙෙන් ඉළඟට වැඩ කරන්න කෙනෙකුට මොනොහරි තේටිකක් හරි අදළ දෙන්න බීමටිකක් හදල දෙෙන් ඒම කරන්න පුළුවන් පින්ගන්න. ෞුගේ කාල වකවානුව මුළුල්ලේම මම කරපු පින්කමත් තමයි පිත්නි ඔය වෙසක් දැ වෙසක් පොය දවසනයද වෙසක් එකට මිනිස්සු සූදානම් වෙන බුදු පිළිම ආලේප කරනවා තින් තාලේප කරනවා හිට පස් බෝධීන් වහන් සේලාව සරසනවා පාරවල් වෙසක් කූඩුවලින් එත පස්සේ බෞද්ධ කොඩිවලින් තොරංගලින් සරසනවා. එන්නේ වගේ මිනිස්සුන්ට මම ගිහිල්ල බීම බදවා සල්ලි වියදං කරලා ධනය සල්ලි වියදං කරලා අරගෙන ගිහිල්ල බීම බෙදවා පින්ගත්න්නේ බීම බෝතල් කෝමාරී විස්සක් තිහක් විතර බෙදවා අරගෙන ගිහි එක න්නේ මම එතනින් ප්‍රාර්ථනා කළේ මමත් මේ පින්කමගට එකතු වෙන්න ඕන දායක වෙන්න ඕන එතකොට එක මටත් කූසලයා දකට දැන් බුදුරජාණන් වහන්සේ වදාාරණවනේ දේව භෝතස්වපි උපකාරාණි puඤ්ඥාණි දෙවියන්ට පින්හෝඩ මනුස්සභූතස්සපි උපකාරාණෙ පුඤ්ඥාණි මනුස්සයන්ට පිංහෝන පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඥාණි පැවිද්දන්ට පිින්ගෝඩ ද අපි පැවිද්ධ කියලා අපට පින්හෝන නෑ අපි පින්තියෙන නිසා තමයි මේකෙ ඉන්නේ ඒක අ අප නිකං හම්බෙන්නේ ඔහොම කියලා කෙනෙක් ඉන්නවා එයාට කවදාකවත් පං රැස්වෙන්නෙත් නෑ පැවිද ඉඳගෙන පවුමයි කරන්නේ ි කොචරදක යනවදේවගේ පැවිද්දු. තමන්ගේ මහනකම සිවුර විතරයි තියෙන්නේ. වෙන කිසිම ගුණයක් නෑ. සමහර පැවිද්දොඉන්නවා කිසි නිහතමානීකමක් සමර පැවිද්දො ඉන්නව හරි ආත්මාරථකාමී. සමාර පැවිද්දො ඉන්න පින් වන්නේ කිසි ගුණයක් නෑ. ඇති එහෙම පැවිදිකම තිබලා වැඩක් නෑ පින් වන්නේ. ගුණයක් තියෙන් ඕන ංකේක ගුණය පවිද්ධ තියන අංකේක තමයි ගුණය නහතමානීකම. ඉළඟට පින්වත්න පැවිධතියන ප්‍රධානම මූලික මංගයක් තමයි තමන්ගේ ශාස්තෘුවරාව වන්දනාමාන කරමින් තතාගත බුදුපියාණන් වහන්සේ ෝ වන්දනාමාන කරමින්. උදේ හ බුද්ධ පූජාවන් පැවැත්වීම. පැවිද දෙපුුගේ ජීවිතයට හරයන්නේකයි. නැටුව ඉගන ගැන කැම්පස් ගීන් ඩිගරි ගහලා පශ්චාතුපාදි ගහලා ආචාරුපාදි ගහලා මේ නායක පදවි ලබලා එහෙමඋුණනා කියලා ඒ පැවිදහුගේ ජීවිතය අංගසම්පූර්ණවෙන් නැපින් වටන්නේ. ඒ අපි හොඳටම දැකල තියෙන සමහර අයගේ සමහර පැවිද්දන්ගේ ජීවිත දිහා බැලුවට පස්සේ ඔවුන්ට එකම පිළිසරණ වශයෙන් පවතින්න්නේ උුන්ගේ නාමය පමණයි. නැත්තන් ඔවුන්ගේ පට්ටම පමණයි. ඒ නිසා කවුරුත් මේ පැවිද්දට මේ දොස් කියන නෙවෙයි ඒ සමහර පැවිදි පුද්ගලය අතර තියෙන දෙයක්. එතකොට මේ ඇත්‍රම නහතමානීකම කියනන්නේ කද ගොඩක් දෙනෙක් යඩුයි. ආත්මාර්ථකාමීත්තය වැඩි. එනිසා එය ගොඩක් පින්කම් කරන්නේ නෑ. විශේෂයෙන්ම පින්කම් කරන්න කියලා මිනිස්සුන්ට කිව්වට ඔවුන් පින්කම් කරගන්න. ඔවුන් දිවාරාත්‍රී රැස් කරගන් යකුසල්. එනිසා පින්ගත්න අපි පැවිද්ධන් වශයෙන් අපේ ජීවිතයට පින් ගෝන පැවිද දෙෙකු වශයෙන් දේශනා වහන වන යම් ස්වාමින්ේ නමක්. නිවාරයෙන්ම උන්හන්සේලා තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්න ඕන පින්රනට ගරහන්න පා කිසිම දවස. අපි දැළ තියෙනවා යම්යම් පැවිද්දු පින්කම් කරන මිනිසුන්ට ගරහනවා පින්කම් කරන මිනිසුන්ට බිනවා ොස් කියට. ඇත්තරම තමන්ටත් පිනක්ති විච්ච නිසා මේ සිවරක් ලැබිලා. ඒකට අනුරූපීව හම්බෙන දානය වලඳලා. ඒකට අනුරූපීව හම්බෙන සිවුරු පිරිර පාවිච්චි කරලා. ට අනුූපී වහම් වෙන හැම දෙයක්ම ලබාගෙන මිනිස්සුකරන පින්කම් වලට දරහනවා ඉමක් කොනක් නැතුව නතරවෙන්න වෙන්නේ අවිචී හා නරකයෙන් එතනිමුත් නතරවුණොත් හොඳයි නැත්තන් ඔවුන්ට ඊටත් එහාගිය මහා නිරයක තමයි නතරවෙන්න වෙන්න වෙනවා හදකු නිරයන්වල තමයි නතර වෙන්න වෙන්නේ එනිසා පිංවාටන මේ පින්කරගන්න නපි හැමෝම ගිහිියෝවේවා පැවිද්ධ වේවා රුත් ඇල්ල පිකම් කරගන්න කිය නවන ැන්ඟර අපි මුලිමකිවේ දෙවියෝ බ්‍රාක්්මයෝ නාගයෝ ඇවිල්ලා මහා සෑය වන්දනා කරනවා වෙනම. එගොළු හරි ආසයිලුව අනරාධපුර රුවන්ගලි මහාසෑගාවට ඇවිල්ලා වන්තනාමාන කරගෙන යන්න. ඉන් බලන්න මේ තුන්ලු ඕකයටම මධ්‍යස්ථානය වෙච්ච අනුරාධපුර පුණ්්‍යිභූමේ තියන මහා සෑය වන්දනා කරගන්න. ඇැතටම කොච්චර භාග්‍යත්ද මොන තරම් පිනක් තියෙන්න්න ඕන. අපි මේ දුල්ලබ මනුස්ස ජීවිතය ලබාගන ඒ වෙනුවෙන් පංකම් කර ගත්තා අපි කොච්චර පින් රැස් කරලා තියෙනවද පින්වරන්නේ. අපේ ජීවිතේ රැස් කරපු පින්කම් ගැන කියන්න ගියෝතින් ඇත්‍රම ධර්මදේශනා විවරවෙයි ධර්මදේශනත් ධර්මදේශනාවට තින කාලෙත් ඉවරවෙලා වෙනම කාලයක් ගන්න වෙයි අපි කරපු පින්කම් ගැන එකන්න එක 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 ගලපලා කියන්න ග. නිසාම මේ වෙසක් පපුර පසලොස්සක පෝයදවසේ පින් අත් ඔබ කල්පනා කරගන්න මම මැරෙන වෙලාවට. මගේ ඇස් දෙක පියවෙන වෙලාවට මම සිදුකරපු පින්කම මට සිහිපත්වේවා කියන ප්‍රාර්ථනාවම ඇතිකර ගන්නට ඕන. මැරඩ වෙලාවට පින් අත්නේ ඒක හරි බයානක අවස්ථාවක්. මරණ මංචකයි කියල කියන්නේ එතන තියෙන්නේ හරිම භයාන අවස්ථාවක් මේ ජීවිතය අවසාන තීරණාත්මකම කඩයිම. එතනින් පස්සේ ආයි කිසිම කඩීමක් නෑ. මේ කඩයම ජයගත්තනම් පින්වත්නී එයාට පුළුවන් ඕනම තලයකට ගිහි දිවෙ තලයකට වේවා බ්්‍රහ්ම තලයකට වේවා ගිහි සුවසේ සැපවිඳන්න පුළුවන්. ඒ කඩයිම ජයගන්ටනම් නිකං ඉඳල බෑ. මේ මනුස්ස ජීවිතයේ දි හොඳට දන් පින්කම් කරලතියෙන් ඕන. අදයිඉතින් පින්වත්නී අහලතියනොයි සමහර දෙවිවරු මනුස්සලෝකයට එන්නෙම අනේ මාවිසින් පංකම් ටිකක් කරගෙන නැවතත් මේ සුගතියට එනවා කියන චේතනාවෙන්ලු මනුස්සලෝකයට එන්නේ. හැබැයි මනුස්සලෝකයට ආවට පස්සේ ඒ අයට මතකයිද තවන් ආපු තැන. මතකනේ ඔවුන් අර බහා සැපසම්පත්තියන පවුල්ලල ඉපදිලා ඔවු නවන්ගේ ජීවිතවල පින්වත්න දිවාරාත් රැස් කරන්නන්නේ අකුසල්. අපි දන්න ඔය මහා දනවත් පවුල්ලල මිනිස්සූ ගොඩක් අය පිංකම් කරන්නේ. සමහරු පිංකම් කළත් බොරු ආටෝපට පේන මිනිස්සුන්ට පේන තමයි පින්කම් කරන්නේ. ඇත්තරම හරියට පින්කම් කරන මිනිස්සුවෙ මධ්‍යම ප්‍රාන්තිික පවුල්ල. මහා ධනකුවේරයෝ පින්වත්න ඔවුන් උදේටත් සමහරවෙලාවට ජීවිතයේ පව්වැඩක් කර කරීන්නේ සමහරලාට තව මනුස්සේගේ රුපියල හෝ ධනය තමන් සන්තකයට පත් කරගන්න තමයි කල්පනා කරන්න තෘෂ්ණාව. සමහරුඉන්න අපින් අ ව්‍යාපාරික මානසිකත්වය සල්ලි බිස්්නස් මානසිකත්වේ සල්ලි සෙවීමේ මානසිකත්වේ කියල හිතාගෙන තන්හාාවෙන් දුප්පතාගේ බඩට ඇනල හරි කමන්න නෑ තමන්ගේ සල්ලි ගොඩ වැඩිරගන්න විතරයි බලන්න ඔවු නතහරන්න බලන්න ෑන දන් දෙන්න බලන්න ෑනේ. උන් බලන්නෙම තවත් කහොමදම එකතු කරගන්න කියලා. හැබැයි පින්වත්න ඒ අයට මේ අන්තිම චාන්සයක වැදිලා තියෙන්නේ. අන්තිම පින ඒ හොඳට කාලා ඔවුන් කල්පගානත් දුගතිය. සමහරුන්න ඔය පේන පින්කම් කරනවා. සමහර අපි දැකල තියෙන පින්ගනි ආදායම් බද්ධෙෙන් නිදහස්සෙන් සමහරුවය උපේන බද්දෙන් නිදහස්ෙන් ඒ සිප් ඉදිරිපත් කරලා පිකරපු පිින්කම්මල එක රිසිප් පත්්‍ර ඉදිරිපත් කරලා. ගේ නිදහස්ස එන්න බලනවා මේ දනමත්මනිස් සුපිංගන්නේ. අපි නං රුපියල් දාහද පනස්දහද ලක්ෂේද නෑ අනේ ඒක අත්තැර ලදාමු කියලා අතෑරල දානවනේ ඒමිනිස් සහෙම නෑ රුපියල ඉඳං ගාන බලනවා සතට සතේට ගාන හද නො පි වටන්නේ. ඉතින් හිතල බලන්න එහෙමනං ඇත්තටම ඒවගේ මනුස්සලෝකීපදිලා ඒවගේ පෞ්කරගෙන තේරුමක් නෑපින් අත්නී. සුගතියක උත්්පත්තිය ලබල ඉන්න සම්මාධීට්ටික දෙවි කෙනෙක් නම්. එයා මනුස්සලෝකෙට එන්නෙම සමහරවෙලාට පින්වන්නේ දුගේ දුප්පත් අසරන පවුලක ඉප දෙවා. දැන් මේ ධර්මදේශනා වහන කෙනෙක් ඉන්නවා එය යිතා මාසරනයි දුප්පත් දුගී මනුස්සේ. නමුත් ඔබ වටහගන්න ඔබ කල්පනා කරගන්න සමාහරවිට මම සුගතියෙන් මනුසලෝකට චුත වෙලාආපු කෙනෙක්. ම විත්තය එන්නන පින්ඳහම් කරගෙන අන්නට ඔබ කොච්චර දුක්විින්දත් කමන්නේෑ ඔබ පින්දහම්තිික ඔබ සිද්ධ කර ගන්න. ඔබ මියගියානට පස්සේ පරණැල් පතක ඔතල විසිකරත්කමක් නෑ ඔබ පින්දහම්නි අප්‍රමාදීවනියලෙන්න්න. සමහර පිටි පින්වත්නි ඔබේ කුණවෙච්ච කය කවුරුත් වලධානිිදිරි පත්වෙ නෙත් නෑ. නමුත් පංවත්නි අපට එක තේරෙන් නෑනනි? ැරණට පස්සේ මගේ කයි ඉවත්වෙලා යනවා. මේ කය මට අයිතිය එකක් නෙවෙයි. සංසාරගමන මට පින්කම් කරගන ලැබි්ච කයා. එනිසා මේක කෝටියක වටන පෙට්ටියදද මිනිස්ුවාවද යාළු මිත්‍රයෝ ආවද සල්ලි කාරයෝආවද. රටේ ජනාධිපතිවරුආාවදමාව බලන්න. මගේ චිතකය ගහන්නේ මොකෙන්ද රත්තරෙන්න්න රිදිෙන්ද මගේ පෙට්ටිය කෝටිගානක් වටිනවද. මේ වැබ ැත් නෑ. මේම නිකම් මිනිස්සුන්ගේ තියන අර ප්‍රතජ්ජන ලෝකයේ තියන පුහු මත විතරයි. එක නිකම් පුහු මත විතරයි. මමනං කියන්නේ මම අපවත්තච්ච දවසක මහාලොකු වියදං කරන්න නැතුව පැය විසිහතරක් ඇතුළට ඉක්මනින්ම මේක ශරීරයේ කවාදාානය කරනවා වනන් එෙමයි නැත්තම් අමසෝණකට හිදන්නවනන් එහෙමයි ඕන දෙයක් කරන්නේ ශරීරයට කිසි ප්‍රශ්නයක් නෑ තං ෛද්‍යවිද්‍යාලයට බර දෙෙන ියලා තියෙන්නේ ඒක වෛද්‍යවිද්‍යාලයට බාරගනිී එගොළුවවිල් අරගෙන යයි. ඉතින් මේ ශදිීරයෙන්මට වැඩක් නෑ මම මේ ශරීරයේ උපයෝගී කරගෙන දන් පංකම් කරගන්නවා. මගේ අධදක පනතියන තාක්කාලයක් මම දන්දෙනවා. මගේ කකුල් දෙක පනතියන තාක්කාලයක් මම මහ සෑ වන්දනාවන් ඒවගේ බෝධිවන්දනාවන් චෛත්‍ය වන්දනාවන් සම්මා සම්බුදු පිළිම වන්දනාාවන් මං සිදු කරනවා. බුදුරජාන් වහන්සේගේ ධර්මය පතුරවනෝ මගේ කට තියෙනකම් මගේ කට වැඩ කරනකං හඬ පිටවෙනකං රතාගතන් වන්සේගේ ධර්මයම පතුරවනවා. අන්න ඒ චේතනාවන් ඔබේ හිතේ තියාගන්න පින්වත්න ඔබටත් පුළුවන් කොච්චර නැති බැරි වඋනත් කොච්චර අසරණ වුණත් ඔබේ ජීවිතය හදාගන්න පුළුවන් ඔබේ ජීවිතය ජයගඩ පුළුව. එනිසා පින්වත්න මේ. කියන කාරණාවන් හැම දෙයක් ඔබේ ජීවිතේ හතාගන්නයි මේ කියන්නේ අද මේ විසක් පොර පසලොත්සක පෝයදවසේ නැතුව අපිට කිසිම වාසියක් අපට දෙන්න මටන්න ඇවිත් මටම දන් දෙන්න කියන කාරණාවක් නෙවෙයි මේ කියන්නේ. කෙනකුට හිතෙන්න්න පුළුවන් මේ දන් දෙන්න කියනකොට හාමුදුල් අටහෙනම් හාමුදුරුවන්ට දෙන්න කියන වැත්තේ හාමුදුරුවන්ට මෙහෙම යන්න එහෙම කියලා කියන වැති බින් න්නේ. තරම අපට අවශ්‍ය නැහැ. අපට දෙන්න කියලා දෙයක් අපි කෙනෙකුගෙන් ඉල්ලන්නෙත් නැහැ. වනුස්සේෙක්ක වෙල්ලා යමක් දුන්නොත් අපි ඒක නොපිලි ගැෙන ඉන්නෙත් නෑ. අපි ඒ පිළිගන්නවා. ඉතාම නිහතමානීව. පංවන්නේ යමක් ඉල්ලන්නාගේ කටෙන් ලැජ්ජාව බය චකිතය එතකට ඒක් ලැජ්ජාව බය කියනදේ පිටවුනා නම් පිංහත්න එයාගේ ජවිතය වැඩක් නෑ කෙනෙකුට තියනන මේ ලෝකපාලක ධර්ම දෙක ලැජ්ජාව සහ බය කියෙනෙක තියෙන්න්න ඕන. ඒම තිබ්බොත් තමයි එයා ජීවිතය ලස්සන වෙන්නේ. ලැදජාාවතතියනු ඉල්ලන්න නැතුව ඉන්නොන පුළුවන් තර කෙනෙකුගෙන් යමක් ඉල්ලන්න නම් එපා කවදාකවත්. කිසි මොබට කොච්චනාගග තිබත් ඉල්ලන් යන්න එපා. ඉල්ලන කෙනාටනේ ඉල් කෙනාගෙන් ඒ කෙනට එපා වෙනවා. ඔබ මගෙන් යමක්කිල්ලනවා මට එ පාාවෙන ඔබ ඇවිල්ලා පං ඔබෙන් යමක්කිල්ලන්නවා ඔබට ම එපා වෙනවා. ඉල්ල නැතුව දෙන දෙයක් දන්න එක තමයි ලස්සන වටන්නේ. ඉතින් ඒනි සාප පංවත්න අපි කිසික නෙක්ගින් ඉල්ලන් අපි කියනවා දන් දෙන්න කියලා කියනවා. මොකද ඒම දන් දුන්නත් තමයි ඔබට නැවත සංසාරගමන ලැබෙන්නේ. ඔබ හිතන්න ො මේ ජීවිතය ඔබට මහත් වූ දනස්කදයක් ලැබුණා. අම්මගේ පැත්තෙන් අරි තාත්තගේ පැත්තෙන් රි කාගිහරි පැත්තකින් ඔබට මහත්තෝ දනස්කන් දෙයක් ඔබට ලැබුණා ඉළඟට ඔබ තනියෙන් දනොත්පාදනය කන ඔබේ උගත්කමෙන් බුද්ධියෙන් දැනුුවෙන් ඔබ ධනය උත්පාදනය කරනවා සල්ිොයනව පින්වාත්න ඒ මොකක් නිසාද පින් නිසා පෙරකරපු මහා කතපු්‍ය භාවේ නිසා කෙනෙක් කියන පුළුවන් ෑ අම්ම තාත්ත නිසා අම්ම තාත්තාගෙන් ධනේ ලැබිච්ච කීදනෙක් ඉන්නවද පින්වන්නේ නිකන් නිකරුණේ නාස්ති වෙලා කුඩුගහන්න අයිස්ගහන්න මද්‍රවවෙලට ැබැ වෙලා, සල්ලි ඔක්කොම නාස්තිකරගෙන ගෙවල්දොරවල් විකුණලා මහපාරට වැිච්චිමිනිසුකොච්චිරින්වාද. අම්මගෙ තාත්තගෙන් ලබිච්ච ධනය. හැබැයි පංවාන්නේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච ධනය හරියට කළමනා කරණය කරගෙන ඔළුුවක්. ඒකට ලබාගෙන ඒ විදිට මානසිකත්වයෙන් ජීවත් වෙලා පින්දහම් කරගන්න කෙනා තමයි මේලෝකය උත්තු. එතකොට මේ ලෝකයේ සමහර මිනිස්සු කොච්චර උත්සාාවන්තද කෙනෙක් කියනවා මගේ උත්සාහය නිසා තමයි ම මේ සල්ලි හම්පු කරන්නේ නැත්තම් මගේ පිනක් නෙවෙේ මං පින් පව් විශ්වාස කරන්න නෑ ඔහුම කියල කියල පින්වත්නී මොකදද මේ පින කියලා කියන්නේ කක්ද උත්සාහය කියල කියන්නේ. උත්සාහය කියල කියන්න පින්වත් පිනත් සමගමේන දෙයක්. කෙනෙකුට පින් නැත්තා උත්සාවන්ත වෙන්න එයා. දැ බලන්නේ නම් උත්සාාවන්ත වෙන ෝටම පිනනෑ උත්සායි තිබ්බ කියල පින්ති එනුවන. දැන්ඒ උත්සාවන්ත මනුස්සයාට පින්තිබුණොත්තමයි එයාගේ ජීවිතයේ බලාපොරොත්තුවලට යන්න පුළුවන්. එන අද ඔබට, යම් දනදාන්‍ය බවබෝග සම්පත් දෙමවපියන්ගේ පැත්තෙන් වේවා ඔබේ උගත් කමෙන් බුද්ධියෙන් මේවා ලැිල තියෙන්නේ. පින්තිබිච්ච නිසා. නැත්තම් පාරය කුණු අධන කෙනත් උත්සාහවන්තයි පින් ගටන පහරේ කුණුවතක අතුගාන කෙන උත්සාවන්තයි. හැබැයිති කොච්චර උත්සාවන්ත භාවෙන් කුණු ඇද්දත් එය හැමදාම පමහ පාරේ. ඊඟ අප අපි දකින සමහර මිනිස්සු ව්‍යාපාර කරනවා වැටෙනවා බින්දුවටම උත්සාවන්තයි. හැබැයි දියුණුවක් නෑ. ඇයිඒ එහෙම කියන්න. පිනනෑ. පින් මදි එහෙනම් ඇත්තටම ජීවිතය පින්තියෙන්න්න ඕන උත්සාහවන්ත භාවය විතරක් තිබිල මදි.නි වාරම පින්තියෙන් ඕ. එනිසාි පින් කරගන්න ඕන. දැම් මේ වෙසක් කාලය කියල කියන්නේ පින්ගන්න පින් කරගන්න පුළුවන් හොඳම කාලයා. බලන්නක පින්කරගන්න පුළුවන් ආකාර කොහොමද කියලා. ඔබට පුළුවන් වෙසක්කා වෙසක් කූඩු හදනවා. න් බඳ මේ මිනිස්සු මේවා දැකලා අප්‍රමාණ ප්‍රීති ප්‍රමුතිිතභාවයට පත්වෙනවා. ඔබට පුළුවන් ඔබේ ගෙදරට එන මුළු පාරම ලස්සනට වෙසක් කූඩුවලින් සරසන්න පුළුවන්. ඉල්ළඟට බෞද්ධ ගොඩි ිකක් එල්ලල සරසන්න පුළුවන්. මේවා පින්කම් පිං ආදන්නේ. කෙනෙක් කියන නෑ මේගේ මොනවාද පින් සිද්ධ වෙන්නේ මේවද පින්කම් කියල කියනවනම්. ඒ කියන කෙනාට කියල දෙන්න පහදල දෙන්න කෙනෙකුගේ ශ්‍රද්ධාව ඇතිකරවීම කෙනෙකුට ධර්ම ගෞරවය ඇතිකරවීම තමයි පින කියල කියන්නේ කියන. අපි දන්නම ස්වාමිාහසෙනම ධර්ම දේශනාවට වැඩ කරනවා ද අපි ධර්ම දේශනාවට වැඩම කරන පාවැඩයක් එලනවා. ඒ දිකටම මග දිගට බෞද්ධ කොඩි දාලා සරසර ලස්සනට හදල තියෙනවා. එතකොට දැන් මේවා දැන් මේට මේවා වෙනුවෙන්ම කැපවිච්ච පිරිසක්කඉන්නවා ම මේ ෞ්ධදවසක දැක්කපින්ව එක තරුණ ළමේ. ඒ ළමයාගාවතතියන බෞද්ධ කෝඩි. ඒ ළමයාගාවති න පා වඩ. උඩුවියන්තියනෝ. ඒ ඇ මෙයා මේවා මේ සල්ලි වලට නෙවෙයි. සල්ලිවලට කිසිම දෙයක් එයා දෙන්න නෑ. ඒ බෞද්ධ කොඩි ස්වාමින් අසෙනමත් ධර්ම දේශනාවකට වැඩම කරනවාන. එයාගේ ළඟතියන බෞද්ධ කොඩි අරගෙන ගිහිල්ලා කෙනෙකුට පුළුවන් දාලා නැවත කමිවර වෙච්චමන් ඇටික ගවල ගෙනල්ල දෙන්න. එයත්තෙනවා බනාහන්න එයා බනාහන්නෙන්නේ පාඩෙත් උත්ස්සගෙන පාාවඩේ අරගෙනෙනවා ස්වාමින්නාන්සේ වාහනෙෙන් බැස්ස සැනඉදලා පාවඩේ තමයි වඩම්ම වන්නේ. බලන්නනේ ධරම ගෞරවය එතකොට උඩුුව අම්බන්දිනවා. සුදුරෙද්දක් අරගෙන හරොහතර පැතර ඇදලා උඩුුව අම්බන්ඳනවා. බලන්න පීන ඒ නස්සයා පෙරුම්පුරාග නැවිත්තියෙන්නේ මේ මනුසලෝක ඉපදිලා තියෙන්නේ ඒ පින්කම් කරන්න. බල නෙකො දෑපි කොච්ච රහලතිනවද උඩුවියම් බැන්ද පිනිස්ු මනුසලෝකින්දලා දිව පුත්‍රයන්ගෙලා ඉපදිලා පවාඩල මිනිසු දිවලෝක උත්පත්තිය ලබල ඉට පස්සේ මල් දෙකතුනක් විතරක් පූජාකරපු ඇ පිල්ල වෙච්ච පිට්ටු කැල්ලක් විතරක් පූජාකරපු කකුල්ලුම සෑන්ජනයක් විතරක් පූජා කරපු ඔය වගේ අයනෙ සුගතිය ඉපදිලා තියෙන්නේ ඒවා පින්කම් නෙවෙයි දෙතකොට. ඒනිසා මතකතියාගන්න කාටත් පුළුවන් පිනට ගරහන්න. මටත් පුලුවන් පින්ගම් රන්න පවවාම කොද කරලා ඕවාගේ හැති වැඩේමොකක්ද කියලා වචනෙන් අකුසලයක් මටකරගන්න පුළවා. මිනිස්සුන් නොමගේාවලා. හැබැයි පින්ගත්න පින්කරන්න කියලා කියන්නේ අල්පයක් දෙනා පමණයි. ටික්ක දෙනෙක් පිතරයි කියන්නේ. ඇත්තරම පැවිදි සමාජය වුනත්තුන් ස්වාමිින්ාන්සෙලා කීයෙන් කේදනයිද කියන්න පින්කරගන්න පංකරගන්න කියලා ඔබට. ඇ? දරනය තුළකීයෙන් කියේදනයිද කියන්නේ. එනිසා පිංගටනේ අපි අප්‍රමාදීවෙමු. තතාග තමාමෑනේ බුදුපියාණන් වහන්සේගේ වෛශාක්‍ය තෙමගුල සමරණ නේ දෙදහස් විස්තනවර්්‍යය පටන් අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඇතරම අප්‍රමාදී භාවය කියල කියන්නේ ලෞකික දියුණුවටත් ලෝකෝත්තර දියුණුවටත් දෙකටම බලපාන දෙයක්. ලෞකික දියුණුවට අප්‍රධී භාවය බලපානෙ කොහොමද පින්ගවාටන. එදා තියෙන වැඩේ එදාම කරගැනීම තමයි අප්‍රමාදී භාවය. ඒකයි ලෞකික ජීවිතේ මිනිස්සු දියුණු වෙන්නේ. එදිනට එදිෙන වැඩ එදිනට කරලා ඉවර කරන්න ඕන පසුදාට ප්‍රමා කල්ල හරිියන්න. එහෙම පමාකරොත් එහෙම ජීවිතේ පිරිහෙනව පරිහානයට පත්වෙනවා. එතකොට ලෝකෝතර ප්‍රමාදී භාවය කියල කියන්නේ එදා තියන පින්කම් කටයුතු එදාම කරන්න ඕන එදාට තියෙන පින්කම් ො පසුදාට, තව මාසෙකට අවරුද්ධකට නෑපි මේ අවරුද්ධනවෙ ලබන අවරුද්ධය පින්ංකම් කරමු. ජීවත් උනොත් තමයි ලබන අවුද්ධේ ඒ පින්කම් කරන්න වෙන්න පින්ගන්න. එනිසා අදාදම යෙදෙන පින්කම් හිතට එන පින්කම් අදාදම කරගන්න ඒවට සල්ලි නෑ මිලමුදල් නෑ අවශ්‍ය පහසුකනෑ කියලා ලතවෙන්නපා පරිවාර සම්පත්්‍ය හරිකතු කරගෙන කරගන්න පින්කම් කරගැනීමෙන් තමයි ඔබේ සංසාර විමුක්තිය උදාහපත් කරගන්නට පුළුවන්. ඉතිගේ එනිසා හැම කෙනෙක්ම මේ ධර්මදේශනාව නැවත නැවත අහන්න අදදවසේදී පෙසක්පුර පසලොස්සක පෝය දවසේ වස්සාන ධර්මදේශනා යුබ නාාලිකා ඔස්සේ මේ උතුම් වූ සද්ධර්මානු ශාසන ශ්‍රවණය කරන්නට ය දුන. අද පින්හත් ඔබ ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරන්නට දුනේ. අංක විසික්ක කොටස රාජමාලේ ගම්පොල ලිපිනේ පදිංචි දැනට කුවේට හි සේවේ නියවුතු අන්ජුලා නතාශා කුමාරි පිංවත් මහත්මියගේ දායකත්තේ. එතුමියගේ ප්‍රධහාන අරමුණ බවට පත්වනා මිට වසර තිස් දෙකකට පෙර පරලෝසැපත් ට ප්‍රේමචන්ද්‍ර ආදරණිය පයානන්ටත් වසරදා පහළවකට පෙර පරලෝසැපත් අකල් මරණයකට ගොදුරු වූ Tීඩී රුවන් වජිර ආදරණියකම සහෝදරයාටත් අන්ජුලා නතාශා කුමමාරි මහත්මියව හුඩාකාලයේ දී මක් මෙෙන් ආදරයෙන් රැකබලාගෙන සැලකු, අයිරංගනී මහත්මියටත් පරලෝ සුගතිය පිණස්ස පින් අනුමෝදංකරමින් ධර්මදානයක් පවත්වාගැනීමයි අද මේ වෙසක් පපුර පසලොස්සක පොයදවසේ අරමුණ බලාපොරොත්තු හැටියට එතුමිය තබාගන්නෙ. එතුමිය බලාපොරොත්තු වෙනවා මෙම ධර්මදාන කුසලානුභාව බලයෙන්මිය පරලෝගිය සියලූම දෙනාහට න ගතියක වෙත් නම් ඒ දුගතියෙන් අතමිදේවා සුගතියකටම පත්තේවා ඒ සුගතියක උපත ලබා මාර්ග පල පිළිවෙලින් උතුම් මූජතු රාහරෙ සත්‍යධර්මාවබෝධයෙන්. සැනසීමට මේ පංකු සල්බලය හේතුවා සනවේවා කියන උදාර ප්‍රාර්ථනා වැඇත්තුවයි අද අන්ජුලානතාශා කුමාරි මහත්මිය මේ ධර්මදානය වෙනුවෙන් වෙසක් පුොර පසලොස්ක්හෝදා. දායකත්වය දරන්නේ. එතුමියගේ සෙසු අරමුණු බවට පත්වෙනවා නෙත්මි නිසාාධී රත්නායක ආදරණය දියනියටත්, අතිෂ උත්පල ආදරණිය පුතුටත් ග්‍රහදොස් අපල උපද්‍රව ඇත්නම් ඒවා දුරුවී අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන දීප්තිමත් අනාගතයක් උදාකර ගැනීම පිණිස මේ පිංකු සල් බලය හේතුවාසනා වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒවගේම සරෝජා රත්නායක ආදරණිය මෞතුමියටත් පීජ. රත්නායක පියාණන්ටත් නිදුක් මිරෝගී සුව පත්්භාවය දීර්ඝා ෞෂ පාර්ථනා කරනවා. ඒවගේම සීලවති ආදරණියය මෞතුමියටත් ශ්‍රියානි කුමාරි ආදරණියය එකම සහෝදරයටටත් ඇගේ ආදරණය ස්වාමි පුරුෂයාට සහ දාබරපුතුටත් නිදුක් නිරෝගී සුවය දීර්ගාවෂ පිණිසම මේ පංකු සල් හේතුවාසනාවේවා කියලා. කේහි සේවේ නියුතු කල්්‍යයාන මිතුරිය වන චන්ද්‍රා අධිකාරී මහත්මියටත් ඇගේ ආදරණිය පුතුටත් නිදුක් නිරෝගී සුවය දිර්ගාෞෂ පිණස සෙත්පතා ආශුරුවාද පාර්ථනා කරනවා දේශකයනන් වහන්සේවන අපටත් පජනිය මහා සංගරත්නයටත් සෙට් ප්‍රාර්ථනා කරමින් ආශුරුවාද පාර්ථනා කරනවා වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවේ දයන් දුෘෂ්න්තමහත්මා ඇතුළු කාර්මණඩලේ පින්වතුල්ලා හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. සද්ධරමස්්‍රවනය කරන්නටේ දුන ලක්වාස ලෝවාස පින්වන්තුොඩ හැම දෙෙනටමත් මේ සද්ධර මස්ශ්‍රවන මේ කුසල් ආශුරුවාදයක්ම වේවා. හැම දෙනාට මුතුම් වූ චතුරාර්ය සත්‍ය ධරමාවවබෝධයෙන් සැනසෙන්න මේ පිින්කුසල් බලය හේතුවාසනා වේවා කියලා. පංජුලා මහත්මියද මේ ධර්මදාානීෙන් ප්‍රාර්ථනා කරනවා. එසේනම් පතාගත බුදුපාණන් වහන්සේගේ වශාක්්‍ය තෙමගුල සමරණමවඋතුම් වෙෙසක්පුර පසලොස්සක් පෝදා වස්සාන ධර්මදේශනා යුුබ නාලිකාවට සවන් පත්තිමු කරනින්. ඔබ රැස්කරගත්ත සියලුපින් සම්මාධිට්ටික අල්පේසාක්‍ය මහෙසාක්්‍ය, විෂ්ටකාමී හිතකාමී පින් කැමති සියලූම දෙවිදේවතාවන් වහන්සේලාට අනුද කරනව අනුමෝදංවිත්වා. සියලු දෙවියන්ගේ ආශුරුවාදය දේවරැකවරණය දේවාරක්ෂාව පින්ගත් ඔබා පැහැම දෙනාටම ලැබේවා දෙෙදෙවුලොට අධිපති සක්‍රදේ ේන්ද්‍ර දිවරාජෝත්තමයාණන් වහන්සේ එවගේම මතු බුදුවන මෙත් මහා බෝධි සත්වයන් වහන්සේ එවගේම සතරවරම් දිවිරාජෝතමයාණන් වහන්සේලා මහා බ්‍රාක්්ම දිවිරාජෝත්තමයණන් වහන්සේ ඇතුළු. සියලුම දේව නාග ්‍රක්්ම, සමූහයාට මේපින් අනුමෝදං විත්වා. එවගේම පින්ංවත් ඔබ නමින් පරලෝ සැපත්වන්නට ඒදුනාාවූ සියලූම ඥාතිෙන්න්ට මේපින් අනුමෝදංවිවා දායකත්වය නමින් නම් සඳහන් කරමින් මිය පරලොුවගේ සියලූම ඥාතිීන්ටත් එවගේම ධර්මශ්‍රවනය කරමින් ඔබ නමින් මියගිය සියලූම මෞපිය ගුරුවර බධුමිත්‍රාදී ඥාතිවර්ගයාටත් මේපින්ං අනුමෝදං වෙත්වා. එහැම දෙනාටම මග පලපිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාව බෝධයන සැනසෙන්න මෙම ධර්මදානමය කුසලය අද වෙසක් පෝදා හේතුවාසනාවේවා කියලා පංගනුමෝදං කරමු රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ විරෝධාර අපගේ රණ විරුවන්ටත් අපවත්තීවාදාලය අතිවරයන් වහන්සේලාට අත්මේපින් හිවන් පිණිසමබේවා කියල පාර්ථනා කරමු. එසේ නම් අද වසාහන ධර්මදශනා යුබ නාලිකාව තුළින් එවෙසක් පොහෝදින භිකාශය කරවන්නේ දුන ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්තේ දරු අංකවිසියක කොටස රාජමාලයේ ගම්පොලලිපිනේ පදිංචි දැනට කුවේට් හි සේවේ නියුතු TCD අන්ජුලානතාශා කුමාරි මහත්මියයට ආශුරුවාදයක් වේවා. විදෙස්ගතව ඇවිසින් සිදුකරන සියලූම රැකි රක්ෂා කටයුතු සාරප්‍රකාරෙන් සාර්ථක වේවා ඇගේ බලාපොරොත්තු පාර්ථනා ඉටුවේවා අද මේ වෙසක් පුර පසලොස්සක පෝයද දවස්සේ සිදුකරන්ටේ දුන ධර්මදානමය කුසලානු බවබලයෙන් ඒපින්වත් අන්ජුලා නතාශා කුමාරි මහත්මියයට, නිදුක් බ නිරෝගි බව දීර්ගාය සම්පත්තිීම ලැබේවා කියලා ආශුරුවාද කරනවා. ඒගේ මද වෙෙසක් පුර පසලොස් සක් පෝදා වස්සාන ධර්මදේශනා යුතු බ නාාලිකාව ශ්‍රවණය කරන්ටේ දුන ලක්වාසී ලෝවාසී. ං ත්තුව හමද නාටම ආශ්රුවාදේ ලබේවා. හැම දෙනාගේම ජීවිතවලට බලාපොරොත්තු වන සියලු ್්‍රාර්ථනාවන් බලාපොරොතුು ඉටුේවා එවගේම හැම දෙනාගේම ජීවිතවලට උතුම් ූ වි්‍යස්್්‍ර්ජ ශ්‍රීමමා බෝ සමිදුන් වහන්සේගේ සරදළදා වහන්සේලාගේ ද್්‍රෝණයක් මහාදාාතුන් වහන්සේලා වැඩවාසේ කරන උතුම්මූ සරණමාලී මහා චෛතරාජාණන් වහන්සේගේ අනන්තවිද ආශරුවාදේ බලේ ශක්තිය. නිරතුරුවම ලැඩේවා කියලාපි ප්‍රාර්ථනා කරනමක්. අලසානයේදී මෙ උතුම්මු ධර්මදානමය කුසලය අපි හැම දෙනාටමත් දෙවියන් සයිත ලෝකයාටත් මේ පරලෝගිය සියලූම ඥාතයෙන්ටත් මගඵලපිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින්, උතුම්මු චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නම හේතුවේවා වාසනා වේවා. හාාරනිතා ධරමයක්ම වෙත්වා කියන ප්‍රාරථනාවෙන් යුක්තබ ඔහොම්මම වන්දනා කරගනිමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා. චරන්රක්කන්තු බුද්ධ සාාසනං චරන්රක්කන්තු බුද්ධ දේශනං චරන්රක්කන්තු බුද්ධ සාවකංතිී. හිදම් මේ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතෝනි්භාන සම්පත්ති ඉමිනාආතේහේ සමිජ්ජතුූ ඇැම දෙෙනටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්ම දේශනා ශබ් නාලිකාවස්සේ විසක් පුර පසලොස්සක පොහෝතිනය නිවිත්තෙන්, ඔබ ඒස්ශ්‍රමණය කළ සුමතුර ධර්මාණු ශාසනාව වෙනුවෙන් පින් බර දායිකත්වයගෙන කටයුතු කළේ. අංක විසියක ෆ කොටස රාජමල්ලේ ගම්පුල ලිපිනේ පදිංචි. දැනටක ේ වතු . අංචුලා නතාශා කුමාරී මහත්මියයි එතුමියක ප්‍රධහන අරමුණ වූයේ මීට වසරතිස් දෙකට පෙර පරලු සැපත් Tීඩී ප්‍රේමචන්ද්‍ර ආදරණීය පානන්ටාත් වසර පහලෝකට පෙර අකල් මරණයකට ගොදුරුවෝ Tීඩ. රුවන් වචිර ආදරණීය එකම සොහයිරාටාත් අංචුලා නතාශා කුමාරී මහත්මියව කුඩා කාලේදී මවක් මෙෙන් ආදරයෙන් රැකබලාගෙන සලකෝ අයි රංගනී මහත්මියටත්. ලෝ සුගතිය පිණිස පින් අනුමෝදැන් කරමින් වස්සාන ධර්මදේශනා යුටබ් නාලිකා වෝසේ ධර්මදාන බයපින් කමක්සිදු කිරීමයි. සිදු කලා වූ මෙම ධර්මදාන මේ කුසලයේ අනුභාව බලයෙන්, අංජුලා නතාශා කුමරි මත්මියයටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුක පටිපදාවෙන් චතුරාටය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින්කුසල් හේහිතු වාසන වේවා දහම්මසු ඔබ සැමටත් සම්මා සම්බුධස්තරණයි. විතෙස්කතවසිටින ඔබටත් ඔබේ ජංවදිනය වඩුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වඩුවෙන් පුුණ්‍යා අනුමෝදනා රීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස් ධර්මදය ය න්. එකවෝස්සේ දයිකත්තු ධර්මදේශ්නා ප්‍රචරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේේට බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේේට. දහම්මසූ බසැමට තෙරුබන් සරණයි බිදුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හටයි දහතුන. බිදුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හටයි, දහතුන වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeුප නෑලිකාව දැන්ම සස්රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා.